ආචාර කේජා ඇතිලක මහතා. ලංකාවේ මෑතකාලයේ විසූ උස නව කතාකරුවකු මෙන්ම සාහිත්‍ය විචාරකයක ලෙස ගණන් ගැනෙන ිත්ව දෙෙකි කේජා ඇතිලක මහතා. හේක්දස් සමසය විසිහායේ ශූනි මස ගම්පාදිශත්‍රික්කයේ. කන්නේ මහර උපත ලබූය. රධවාන පිරිමි පාසල් අධ්‍යාපනය ලැබපු ඔහු වැඩිදුර ඉග්‍රීසි ගෙනගත්තේ කොළඹ රැකියාවකට පැමිණිමෙන් පසුවය. ඔහු නූතන සිංහල නවකතාවේ පුරෝගාමියකි. ඉපොදුු හැදුුවැඩුණු ගැමි පරිසරය ඔහු තම නවකතාවලෙන් ඉතා අලංකාරව අපට පෙන්වා දෙයි. එක්දා ත්‍රමසය පනස් පහවර්ෂයේදී ඔහුගේ පළවන නිර්මාණය වන ොනුරුත්පත්තියෙත් කෙටිකතා සංග්‍රහය ජනප්‍රියවීම තවත් නිර්මාණ එළි කිරීමට හේතුවක් වූ අඇය නිසකය. රාජ්‍ය සම්මානතිනූ ඔහුගේ චරිත තුනක් නවකතාවරූ පවාහිනේ ෘතාන්තයක් ලෙසත ජනප්‍රිය විය. හෝගේ ගෘතයෙන් අතර පුංචරාල පුංචිරාලගේ මරණය, අප්‍රසන්න කතාවක් වැනි ජනාප්‍රීනාව කතා බොහොමයකි. ඔහු තම පරාජිතිය නවකතාව ප්‍රකාශකයයින් කීප දෙනෙක් ළඟටමගෙන කිය මුත් සමහරුඒ කියවා බැලීමට තරම්මත් උනන්දුවක් නොකළහෙයින් තම වියදමින් ඒ මුද්‍රණයකොට ඇත. ඒදා ජනප්‍රියව මේ අන්දමට ප්‍රකාශකයයින්කෙන් වූ අසාධාරණකම් නිසාම ඔහු ප්‍රකාශන සමාගමක් පටන්ගත් පව කියවේ. සිංහල සාහිත්‍ය දියුණු කරනුවස් ඔහු ජාතික ලේක සංගමය සමගෙක්ව කටයුතු කර ඇති අතර හි බාන්්ඩාකාරික වශයෙන්ද කටයුතුකොට ඇත. ඔහු ළමා සාහිත්‍යයටද සේවයකොට ඇත්තේ. ඉරුණු බලලා ඔරලෝසුවගනි ළමා පොත්ලවීමනි. ඔහුගේ ළමා කතාාවල කැපීපෙනෙන කරුණත් නම් ළමයක් පරිසරයත් අතරය ඇති කිටු සම්බඳධතාවයයි. හොගේ සෑමකෘතියකම පාහයේ අපට හමුවන්නේ කළ සමාජයේ අපට මොුණ ගැසනු චරිතය පුංචිරාල පුංචිරාලගේ මරණය යන නිර්මාණ දෙකෙන්ම ගැමි ජීවිතය ගැහැට ඔවුන්ගේ දිනදා ජීවිතය පැහැදිලියොුම් පෙනේ. චරිත තුනක් නවකතාවේ ද ගොවි පවුලක කතාවකි මේ හැම කතාවකම අපට හමුවන්නේ ගැමි සමාජයේ දක්නට ලැබෙන චරිත කීපයක් සහ ඒ ඒ අයගේ හැසිරීම් රටාවානුව ඇතිවන ගැටලු සමෝහයක්ත්ය ක අප සමාජයේ මුල් බැසතිබූ කුලවාදයක් ඒ නිසාම හටගත් තිවිධ ගැටුම්ද ඕගේ සමහර නිර්මාණවලින් අප අවධානයට ලක් කෙරේ. මේ ඔහුගේ රාජපක්ෂ වලව්ව නවකතාවේ සිතුුවම්කොට ඇත. ඔහුගේ පුංචි පැලේ ගසවිනා නැවති සුවංචරිතාපදානයේද තමා කුඩා කලාත්තුද අසාධාරණකම් සඳහන් වේ. ා දශක පහකට වැඩිකාලයක් සිංහල සාහිත්‍යයට අගනාසේවයක් කළ කේජයතිලක මහතා, ඔහුගේ අගනා නිර්මාණ අපට ඉතිරිකොට අසූ පස්වනිවයේදී. එනම් දෙදසෙ කොළහි සැප්තැම්බර් මස කොළස්සුනදිනේදී මෙලොවින් සදහටම සමගත්තේය. හරි එහෙම නම් හිතන අපි ගෙනාපු කරුණු ප්‍රමාණවත් කියලක්කේජ අදිලක මහතා සම්බන්ධයෙන්. ඔබ මීට වඩාතුරතුර දන්නව නම් කමෙන්ට් පල සඳහන් කරන්න කියලත් පුංචි ආාධනවක් කරනවා ඒවගේ නොදුට වැැ චනල්ල එක සබස්ක්‍රයිප් කරන්න ඒට එහ පැත්තෙන් තියෙන බෙල්ලයිකර එක ලි කරන්න. එතකට ඔයාට පුළුවන් අපි නවතම වීඩියෝ එක අපතරපු ගමන් වැඩට නෝටිෆිකේෂන් එකක් මාර්ගෙන් ලබාගන්න ස්තුතියි.